అమ్మే, మట మే సేరం ప్రహలి కావా. మొనా ఉనత్ మన్ దన్నవా అమ్మట మావ నుదకిన్న బ్యా కేలా. ఏత్ స అమ్మట మెహాట ఎన్న దెన్నేత్ నే మావ హెక్కేన్ నేత్ నే ఏకాయ ఎత్త. అమ్మ మంగన హితేత దుక్కువి అతి మేకా ఇరణమ కేలా. ఏత్ అమ్మే మినిస్సుంట పులువాం ఇరణ వెనస్ కరాన్న. లివ్మ లబ్నట పస్సే అమ్మ మావ బలన్నావే నత్తా మం పంతి ఆవగ మం బస్సకే నగల గెదర ఎనవ ఎనవమాయి మం కాటవత్ కియన్నే. ఇట పస్సే వెన దేవల్లట అపి మూణ దెము. මොකද අද ගංගුලි ඕෆ්ද? නෑ සර්, මට නිකන් හිතුණා ඔබ ගන්න. නවත්තලා ආන් අර පූසු පැටියව අරන් වරෙන් පැටව් කාගෙවත් වුණාට අරගෙන ආවනම් ඉතින් කවල පෝල හදන්න එපාය. නැත්තම් මුන් ජරාවාස වෙලා යනවා. කෙල්ලට කතා කරන්න දෙන්නම් කිව්වහම මං කොච්චර ආසාවෙන්ද ටෙලිෆෝන් එක කනේ තියාගෙන හිටියේ. කෝ ගහෙන් ගෙඩින්න වගේ කිවි නැතයි කතා කරන්න දෙන්න බෑ කියලා. මේක යකාගේ මහත්තියෙක් නොවැ නංගී. කෙල්ලව ගෙනියනකොට නම් කිව්වේ දවස් දෙකකට සැරයක් කතා කරන්න දෙන්නම් කියලා. ආලි දෙන්නම් කොට දෙන්නම් කිව්වා. මේ වගේ පූස් පැටියෙක්වත් නෑ. මේ දවස් ටිකේ නෝන ගෙදර ඇති මයි හිතේ. නැත්තම් සර් ඔහොම කරන්නේ වෙන්නේ නැති. මේක ඉතින් අවුරුදු 20ක් 30. නෝනට හොරෙන් කරන සෙල්ලමක් නොවේ. එක අතකට මට හිතෙන කමලක්කේ සේරම ලියුමක ලියලා සඳු තැපැල් කරන්න. නංගි ඊට නරකද? සඳු ඉපදිච්ච වෙලාවෙම අර ඉරුගල් බණ්ඩාර වලව් ළඟ තියෙන ගඟට ගිහින් දැම්මන. මොනවද බං කිව්වේ කියවන්නේ? නංගි මම මේ පූස් පැටියව ගෙනාවේ බෙලිගල් වංගුවේ දාලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මු හැටුල්ල වගේ. දැන් බලහං නංගි අලු ගසා දාලා ඇවිල්ලා තියෙන ලස්සන. දැන් මූට ඌගේ අම්මගේ වගක්වත් නැහැ නේ. උඹ ඔය කියන්නේ අපි සඳුරත් එහෙම වෙලා කියලාද? මං කිව්වේ නංගියේ සනීප වැඩි වෙද්දී ඔය කාට කාටත් අතීතේ අමතක වෙනවා. ඒක ඉරහඳ වගේ. නෑ මං එහෙම කිව්වේ නංගියේ කෙල්ල ලියුම් කරදහයක් අතේ වපු නැති හින්දානේ. ඉවන්න බැරුව ඇති බං.
සර් එකට තහංචි දාලා ඇති. වෙන්නේ නැති. නැත්තම් ඉතින් කෙල්ලට අම්මවයි ලොකු අම්මවයි අමතක වෙනවයි. නංගි එක්කෝ අපි දෙන්නත් එක්කම යමුද කෙල්ල බලා. මට නම් කෙල්ලනු දෙක හරි අමාරු. ඉස්සර කොන්නන්ට එකේ ඉන්නකොට නම් අපි ඉතින් මාසෙකට දෙසරයක් යනවනවෑ කෙල්ල බලන්න. මේක යකාගේ කෙලියක් නේ නංගියේ. යන්න නම් බැරිය බා. ඒ වුණාට මතකනේ සර්ගේ නියෝගේ. අපිට ගේට්ටුවෙන් ඇතුළට යන්න තහනම්. කවුද බන්නන්ගේ උන්ගේ මාලිගාසිරින් ගන්න යන්නේ? අපි පාරට වෙලා බලාගෙන ඉමු. හදිසියෙන්වත් සීනි 100ක් ගේන්න කෙල්ල කඩේට යාවිනි. සීනි 100ක් ගේන්න කඩේ යරින්ද? අපි ගෙවල් වගේ නෙවෙයි බා. ඔය සීනි 100ක් ගේන්න ගෙදර ඉන්න අය කඩේ යරින්නේ නැහැ සර්. එක සැරේම ගිහිල්ලා කම්පැනිට සල්ලි ගෙව්වා. ගෙදරට බඩු ටික ආවා. හැබැයි ඉන්න. එක්කෝ අපි යන් කමලක්කේ. අපි ගිහිල්ලා නම් ගියේ කෙල්ල කඩේටවත් නොවෙන එකේ. මුල් අදිනකම් බලාගෙන ඉන්නද? දුව කඩේට නොගියට පන්ති යනවනේ. ගිහිල්ලා ඇස්තු යන්කෝ මං කියන්නේ. කලින් කියන්න එපා යයි නංගී. එහෙමනම් මං හැලප ටිකක්වත් හදා ගන්නවනේ. කෙල්ලා හරි පෙරේතයිනේ හැලප වලට. මැඩම් මං අද ඉඳන් මැඩම් එක මාළු බාන්නේ නැහැ මැඩම්ගේ බඩේ විදිහට. අනේ අනේ සෝරි මැඩම්. මැඩම්ගේ බිලිපිත් ඇල්ලුවට මැඩම්ට තරහ ගියා නේද? මට තරහ ගියේ බිලිපිත ගෙනාවට. ඇයි මැඩම්? අද මාළු බාල දවස නෙවෙයිද? මං ආයේ කවදාවත් මාළු බාන්නේ නැහැ. මාළු බාන්න? මීට පස්සේ මං ඒ වගේ පව් වැඩ කරන්නේ නැහැ. මං හෙන්රිටත් කිව්වා. නේද හෙන්රි? එතකොට කුරුල්ලන්ට වෙඩි තියෙන එකත් නෑ. මීට පස්සේ මං හන්ටිං මැඩම් නෙවෙයි. කොච්චර දැද්ද? හැබැයි මං හන්ටිං කරුවේ නැතුවට හෙන්රි මට තව වැඩක් බාර දීලා තිනවා. ඒ මොකද්ද? හැමදාම උදේට මෙතෙන්ට ඇවිල්ලා මාළුන්ට කන්න දෙන්න ඕනේ. අර කලින් මාළු බෑවතනින කන්න දෙන්න ඕනේ. ෂොක්. මෙතින් එච්.එම්. කමනි සුරම්යා නම්බර 53 ඇලපාත පල්ලෙපත්තුව නිවිතිකල. ඕක තමයි. අනේ සර් ලියුම් ඉල්ලන්න එපා සර්. මේවා කිරිමේල් වැඩ සර්. ක්‍රිමිනල් කේස් එකක් නෙවෙයි අයිසේ. නීති විරෝධී නම් තමයි. අපි මොකටද සර් නීති විරෝධී වැඩ කරන්නේ? අනිත් එක මේ මිනිස්සු දැනගත්තොත් මගේ ජොබ් එකනේ සර් නැති වෙන්නේ. හරි හරි තම්සගේ ජොබ් එක නැතුනොත් මම බලා ගන්න. තම්සට කීයක් ඕනේද කියනවා? ජොබ් එක ගැන බලා ගන්න නම් සර් ලියුම් මල්ලක් තුනක් දෙන්න. ඔකිය කර දිල්ලානේ සර්. අයිසේ දරුවෙක් වෙනුවෙන් නීති දන දන කඩන්න වෙනවා. කරන්න දෙයක් නෑ. මේ හැබැයි දැන් තමුසෙට ක්‍රිමිනල් කේස් දෙකයි. එකක් තමයි ලියුම දීපු එක. අනිත් එක තමයි අල්ලස් කර. අනේ බුදු සර්. ජෝන් ඒබ්‍රහම් වගේ උස ජෝන් සීනා වගේ ඇඟ තියෙන කෙනෙක්. ඔගලගේ සාගරය දසමහයෝ දෙද්ද? නෑ නෑ මං ජෝක් එකක් කරේ. ඒ තරම් සද්දන්තෙක් නෙමෙයි. හැබැයි මිනිහා හැන්ඩියා. මේ සිටිජය වගේ අපේ අයියා මොන හැන්ඩියද? එයාන්කම් පිපිඤ්ඤා ගෙඩියක් වගේ. එතකොට සාගර අයියා කැකිරි ගෙඩියක් වගේද? නෑ තක්කල් ගෙඩියක් වගේ. හල්ලෝ! හල්ලෝ ගර්ල්ස්. ක්ලාස් ආ? තාසවද?
නැති ඉතින් මේ කොස් කඩන්න එනවා ඈ. අංකල්ට චාටර් කරන්න හිතනද? ඕ ගා. මේ මගේ වයසට මොන චාටර්ද කෙල්ලේ. මං ආව නිකන් මේ පැත්ත බලලා යන්න කියලා. ඒ සඳු නේද? ඔව් මාතේ. අංකල් එහෙනම් සඳුගේ නමක් දන්නවනේ. එහෙම තමයි. දැන් මොකද අර බටර්ෆ්ලයි සමනලයා? සමනලයාට මල් ගැන හොඳ ඉවක් තියනවා වගේ තමයි හොඳ ඩිරෙක්ටර්ස්ලාට මොඩල්ස්ලා ගැන. එයාට තියනවා හොඳ ඉවක්. අපි නම් අහලා තියෙන්නේ ඉව තියෙන්නේ බල්ලන්ට කියලා. නේද සඳු? බල්ලන්ට විතරද? ඇයි පූසන්ට රැවුල තියෙන්නේ? මේ ගර්ල්ස් ඒකනේ මේ අපි කමු රසම රස අයිස්ක්‍රීම් දෙකක් රයිට්? එතකොට දවසම කූල් වෙලා යන්න. ඕකේ? ඔය මගේ එන්න. නෑ මහත්තයා අපිට පරක්කු වෙනවා. නෑ විනාඩියක් දෙන්න මම ටක් ගලා මං එන්න. ඕකේ? චුට්ට පරක්කු නම් මුකෝ සඳු උන්වි කාලා මෙයන්. අනිත් එක කවුරු හරි දානයක් දෙන්න හදද්දි ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ. ඒ වුණාට චංචලා මැඩම්ට ආරංචිනුත් අපි මෙයාගෙන් අයිස් කෑවා කියලා අපේ ඔළුව කයි. එහෙමද? උන්වහි චුට්ටක් බැනුමක් ඇහුවා මොකද? අයිස්ක්‍රීම් කාලානේ. අනිත් එක හිරු වගේ නෙමෙයි. ප්‍රින්ස් අංකල් ෆුල් ජොලි කොල්ලෙක්. හා. I am really sorry girls. මේ ඔයගොල්ලන්ගේ ටක් එකේ නෑනේ හොඳ අයිස්ක්‍රීම්. තියෙන අර නිකන් අර පලන් ඒක හොඳ නෑ. මම මේ බැලුවේ සඳු හරි ෆොටෝජෙනික් නේද? හා? අංකල් නිකන් කතා කරන්නේ සඳුගේ ෆොටෝ ෂූට් එකක් කරලා වගේ. ෂූට් එකක් කරලා නැහැ. දැන් ෂූට් එකක් කරන්නයි යන්නේ. අනේ පා මහත්තයා. ඒ ලැජ්ජ වෙන්න එපා සඳු. හොමි. පොඩකේ හොමි. අනේ පා මහත්තයා ඔක ඩිලීට් කරන්න. අනේ වර්ෂා ඩිලීට් කරන්න කියන්නකෝ. වෙන්නේ පාකෙල්ලේ මොකෝ මම මේක print කරලා විකුණනවද? නෑනේ. ඒ වුණාට මං කැමති නැහැ කවුරුත් මගේ photos ගන්නට. වර්ෂාවක delete කරන්න. අයියෝ සඳු, අංකල් මේක පත්තරේ දාන්නේ නැහැ හලෝ. මේ ඔයාට ඕන වාගේ photo එකක් අරන් දාගන්න. මගේක delete කරලා. කොහොම බලමු අංකල් අපේ කෙල්ලගේ හැඩ වැඩ කොහොමද කියලා? ඒකනේ බලන්නකෝ. ඒකනේ මං කිව්වේ photogenic කියලා. see. ඒ කෙල්ලේ. මේ Mr. Prince නිකන් බලු වැඩ කරන්නේ. බලෙන් කෙල්ලන්ගේ ෆොටෝස් ගන්නවා කියන්නේ නඩුවක් දාන්න පුළුවන් කේස් එකක් කියලා මතක තියාගන්න. යන් සඳු අපිට පරක්කු වුණා. වයිඩ් එකත් හොඳයි. කොහොමද ඉතින්? ඔයා කවද දෙන්නේ? හෙට. හෙට? කොහොමද තාත්තා? මේ තාත්තා උඩ ඔෆිස් එකේ කතා කරන්නද පුතා? ඕනේ. ගංගුලිට දෙන්න. ගංගුලි මේ ගංගුලි එළියට ගිහිල්ලා නේ. ඇයිනෝ මම මේ ඉන්නේ. ඉදර නැත්තම් ඔය කටහඬ ඇහුනේ ගංගුලිගේ අවතාරේ නෑ පුතා. මේ පුංචි අම්මේ මතක තියාගන්න ඔයාලට බෑ මගේ අම්මා වෙන්න. ෆෝන් එක ගංගුලිට දෙන්න. කවුද නෝනා? යක්ෂයා. හලෝ. ආ සාගර බේබි. ඔව්. ඇත්තද?
මට හොඳටම විශ්වාසයි ඒ ෆොටෝ එකේ හිටියේ අම්මා කියලා. ඒ ෆොටෝ එක අතුරු දහම් වුණේ කොහමද? ඒ ෆොටෝ එක ගන්න ඇත්තේ රොබින් සර්. අම්මා මාව එක්කව දවසේ ඇයි අම්මට ගේට්ටුවෙන් ඇතුළට එන්න තහනම් කිව්වේ? මොකද්ද අම්මයි මේ ගෙදරයි අතර තියෙන සම්බන්ධය? අම්මා මේ බංගලාව වැඩට හිටිය කියන එක ඔයතර හංගන දෙයක් නෙවෙයි. මෙතන එතනින් එහාට ගිය මොකක් හරි රහසක් තියෙනවා. ඒකයි අම්මා මාව බලන් ඉන්නේ නැත්තේ. අම්මේ මට මේ සේරම පෙහෙලිකාවක්. මොනා වුණත් මන් දන්නවා අම්මට මාව නොදකින්න බෑ කියලා. ඒත් සර් අම්මට මෙහාට එන්න දෙන්නෙත් නෑ, මාව ඔහෙක් එන්නෙත් නෑ. ඒකයි ඇත්ත. අම්මා මං ගැන හිතේට දුක් වී ඇති මේකයි ඉරණම කියලා. ඒත් අම්මේ මිනිස්සුන්ට පුළුවන් ඉරණම වෙනස් කරන්න. ලියුම ලැබුණට පස්සෙත් අම්මා මාව බලන්න ආවේ නැත්තම් මං බස්සගෙන නැගලා ගෙදර එනව කාටවත්ම නොකිය. ඊට පස්සේ වෙන දේවල් වලට අපි මුණ දෙමු. දේ ගඟට විසික් කරේ අනවශ්‍ය දෙයක්. එහෙම නම් ඉතින් ඔය ගමම මාවත් විසික් කළා දාන්න. මගේ බිරිඳව මට අනවශ්‍ය වෙලා නැහනේ. එහෙම තමන්ගේ බිරිඳව අනවශ්‍ය වුණා කියලා ලෝකෙ කිසිම මිනිහෙකුට බෑ තමන්ගේ බිරිඳව ගඟවල් වලට විසික් කළා දාන්න. එහෙමනොත් ඒක මර්ඩර් කේස් එකක් වෙනවා. මොකෝ චංචල වුණේ? ඒක ඔයාගේ රත්තරන් පුතාගෙම ගිහිල්ලා අහගන්න. සිටිජගෙන් එයා කියන දේවල් ඔය තරම් ගණන් ගන්න එපා. මිනිහා හිතුවක්කාරයා. සිටිජ කියන්නේ මගේ පුතා. ඔයාගේ පුතා සිටිජ නෙමෙයි, සාගර. සාගරයට එනවා. සාගරේනවා.